හලෝ ගයිස් ඉතින් කොහොමද ඉතින් ඔන්න අද ගෙනත් තියෙන්නේ සෝලෝ ඩේට් බ්ලොග් එකක් සෝලෝ ඩේට් බ්ලොග් එකක් කිව්වට මේක ඇත්තටම වෙවිලා කොන්සර්ට් එකක් බලන්න තමයි යන්නේ ඉතින් ඔයාලා දන්නවා දැන් කොන්සර්ට් එක මොකද්ද කියලා කොන්සර්ට් එක තමයි ගයිස් ප්‍රේමදාරි ලයිව් ඉන් කොන්සර්ට් ආකේඩ් එකේ තමයි තියෙන්නේ ඉතින් ගයිස් මම අද හිතන් හිටියේ මුලින් කැම්පස් එකට ගිහිල්ලා ඊට පස්සේ එතන ආකේඩ් එකට ගිහිල්ලා කොන්සර්ට් එක බලලා රැවලා ගෙදර එනවා කියලා ඒත් අද මට දවල් පොඩ්ඩක් වැඩ ටිකක් සෙට් වුණා උදේ ඉඳන් එඩිට් ගෙදර ඉඳන් කරන්න තිබ්බේ ඉතින් එඩිට් කරලා ඉවරනකොට ටිකක් දවල් වුණා ඒ නිසා දැන් කැම්පස් එකට යන්න විදියක් නැහැ දැන් කෙලිම ආකේඩ් එකට ගිහිල්ලා කොන්සර්ට් එක බලලා ගෙදර එන තමයි තියෙන්නේ මම හිතා ඉන්නේ ගායිස් 3ට විතර වගේ ගෙදරින් යන්න මොකද කොන්සර්ට් එක පටන් ගන්න 7ට ඒත් මට පොඩි වැඩ වැඩක් තියෙනවා ආකේඩ් එකට ගිහිල්ලා කරගන්න ඉතින් එඩිට් කරගන්න පුළුවන් ඒ අතර වෙලාවෙදී ඊට පස්සේ හැමිට මොනවා හරි කාලා හැම පොඩ්ඩක් ඇවිදලා ඊට පස්සේ මේ කොන්සර්ට් එක බලමු. ඉතින් මේ සතියේම ඔෆිස් ගියා ඊට පස්සේ වැඩ තිබ්බා දිගටම. ඉතින් අද තමයි පොඩ්ඩක් වීකෙන්ඩ් එක එන්ජොයි කරලා ඉන්න තියෙන්නේ. ඉතින් අද අපි බලමු කොහොමද මේ කොන්සර්ට් එක කියලා. ඉතින් ගායිස් අද මම උදේ ගෙදර හිටපු නිසා උදේම ගියාගත්තා දවල්ටත් එක්ක. ඉතින් දැන් දවල්ටත් කාලා තමයි ඉන්නේ. ඉතින් ආය හවසලා බඩගින්නක් ආවොත් එහෙම ඉදි මොනවා හරි කන්න පුළුවන්. ඉතින් ගයිස් මම ආකේඩ් එකට ආපු ගමන් අර කිව් වැඩටි කරලා ඉවර කරගත්තා. එතනට පැයක් විතර ගියා කොහොම හරි. ඊට පස්සේ දැන් පොඩ්ඩක් මේ ඇවිදවිදි හිටියේ ඉතින් තනියම. මගේ යාළුවෝ කීප දෙනෙකුත් එනවා කිව්වා තව ටිකක් හවස් වෙලා. ඉතින් යාළුවා එනකම් මම තනියම තමයි ඇවිදවිදි හිටියේ. ඇත්තටම කිව්වොත් ගයිස් මේ ආකේඩ් එක කියලා කියන්නේ මගේ කැම්පස් ජීවිතයේ පළවෙනි අවුරුද්දේ මතක ගොඩක් පිරුණු තැනක්. ඉතින් මට විතරක් නෙමෙයි මම දන්න ඔයාලා හැමෝගෙමත් එහෙම ඇති. මෙතන ගොඩක් අය එනවා කැම්පස් වල ළමයි එනවා. ඉතින් මං හිතනවා මෙතන ගොඩක් අය මතක පිරිච්ච තැනක් වෙන්න ඇති කියලා. ටිකක් හවස් වෙද්දි ඉතින් මට පොඩි බඩගින්නක් ආවා. ඉතින් කොන්සර්ට් එක පටන් ගන්නත් තව වෙලා තියෙන නිසා මම ටක් ගාලා මෙතන බර්ගර් කින් එකට ගිහිල්ලා ඉක්මනට කාලා ආවා. ඉතින් ඔයාලට පේනවා ඇති ආකේඩ් එකේ තියෙන ලස්සනම තැනක තමයි මෙයාලා මේ ස්ටේජ් එක සෙට් අප් කරලා තියෙන්නේ. ඉතින් මම හිතනවා කොන්සර්ට් එක නියමෙට දියේ කියලා ඉස්සරහට. ඉතින් ගයිස් මෙතනදී නම් අපිට ටිකක් දිග පෝලිමක ඉන්න උනා ගොඩක් වෙලා මෙතන අපි ඔන්ලයින් ගත්ත ටිකට් එක කලෙක්ට් කරගන්න. මොකද මාරම සෙනගත් තමයි මෙතන හිටියද. කොන්සර්ට් එක පටන් ගන්න තිබ්බනම් 7ට. හැබැයි මෙයාලගේ පුරි ටෙක්නිකල් ඉෂුව එකක් වෙලා තියෙනවා. ඒ නිසා කොන්සර්ට් එක පැය දෙකක් පරක්කු වෙලා තමයි පටන් ගත්තේ. ඉතින් ඔය හිතේ තියාගෙන ඉන්න මතකයන් ටික ඉබේම මැරිලා යන්න දෙන්න නැතුව මේ අහසට මුදා හරින්න. හුස්මක දිය කරමු. දිලු රහසේ සුසුම් ලැබෙ නැති වුණාට දිලුගේ හඳින් හැමදාම රැයට සුසුම් ගන්න ප්‍රේමවන්තයන් සැනහේවා. ප්‍රේමවන්තයන් සැනහේවා. ප්‍රාර්ථනේ යයි. අයිබෝන් ප්‍රේමදාරි කොසත්තේ
Mahe Purullo Kiyagi
प्लस पड़ी क्लब मोहार महंस बैंड अभी वाकई से दीच मोहार थैंक यू मंगित मेक भाई अंतिम सिंधु ऐ थिंक दिंग वाल हम गुड नाइट थैंक यू अभी बल्ड।
ආය ප්‍රේමදාරියකින් හම්බුන. වේදිකාවට සමුදෙන්නේ මහිරු. ඒත් සමගින් ඉතින් මං පණිවිඩයක් අරන් ආවා. මට සමා වෙන්න මේ පණිවිඩය අරන් එනවට. අදට ප්‍රේමදාරියනිමයි. ඉතින් ගයිස් ඔන්න ඔය විදිහට තමයි කොන්සර්ට් එකක් ඉවර වුනේ. ඉතින් ඇත්තටම කිව්වොත් මේ කොන්සර්ට් එක මාරම එක්ස්පීරියන්ස් එකක් මට නම්. ඒ වගේම මෙතන ඉන්න ගොඩක් ආටිස්ලාගෙත් ෆස්ට් ටයිම් තමයි මේ වගේ ස්ටේජ් ෂෝ එකක් තිබ්බේ. ඒත් ඇත්තටම යාලා මාරම ලස්සන පර්ෆෝම් කරා. ආයි කියන්න වචන නැහැ ඉතින් ඒ ගැන නම්. ඉතින් මේ වීඩියෝ එක බලනවත් කොන්සර්ට් එකට ආව නම් අනිවාර්යයෙන්ම ඔයාගෙත් එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න අපිත් එක්ක. එහෙනම් හැමෝටම ගුඩ් බයි. මම අදට ගිහිල්ලා එන්නම්. තවත් ලස්සන වීඩියෝ